මේ වාහන ඔක්කොම අපේ සල්ලි. ඩීසල් ලීටරකින් කිලෝමීටර් 5යි දුවන්න පුළුවන් මේ වාහනේ. අයි මේ අපරාධ නෙමේ. කොච්චර සල්ලියක්ද මේ? ඈ අයි කිලෝමීටර් 20 15 දුවන්න පුළුවන් වාහනයි පාවිච්චි කරන්නේ නැත්තේ මේකෝ. මේ පරිප්පු ටික, ආල් ටික, සීනි ටික, බිත්තරේ මේ හැම සල්ලි හැම රුපියලක්ම අපේ බදු වලින් මේ රජසැප විඳින විඳපු තමයි මේ තියෙන්නේ. මේ විශාල සතුටක් අපිට තියෙන්නේ මොකද මේ මේ වගේ මේ වාහන විශාල තොගයක් මේ මේගොල්ලෝ භාවිතා කරලා දැන් ගෙනලා දාලා තියෙනවා. ඉතින් මේ මටත් ගෙදර ඉන්න බැරි කමට සතුට වැඩි කමට තමයි මම මෙතනට ආවේ. කට්ටිය වැල්පාලිම ගිය හැටි තමයි වෙන්නලා තියෙන්නේ. පිදුන්න ඡන්දය ගැන අද මේ වාහන ටික දකිද්දි පුදුම සතුටක් තියෙන්නේ. මේ කාලගණි දේශපාලුන්ගේ අපේ හීන අපේ දරුවන්ගේ හීන කාලා අද අමෙව්වා දකින්නකොට අපේ දුන්න ඡන්දෙට ලොකු ගෞරවයක් හිමි වෙනවා. අපි හිතන අපේ මේ අලුත් ආණ්ඩුව අපේ ජීවිත ඉදිරියට ගෙනියයි කියලා බොහොම සතුටුයි. ජීවිතත් එක්ක සෙල්ලම් කරලා තියෙන මේ හොර යක්කු ටික මේ අපේ බදු මුදල් වලින් මේ අරගෙන තියෙන තාම මේ පොඩ්ඩයි ගෙනල්ලා තින්නේ. ඇත්තටම ආණ්ඩුව පත් වෙලා ජනාධිපතිනේ පත් වෙලා තාම දවස් 4යි. මේ මුංග හොරා ගාපෝ සියලුම දේවල් ගන්න ඕන මේ අපේ ළමයින්ට ඉගෙන ගන්න තියෙන සල්ලි මේවා. රටේ අර මේ හරිය කියලා තමයි අපි තෝරලා තින්නේ. මේ වාහන ගෙන්නපු එකට මේක තව මදි තව තියෙනවා. මේ තව තියෙන වාහන ටික ඔක්කොම ගෙන්නන්න. රටේ තියෙන වරු ටික රටේ යවන්න එපා. ඒගොල්ලොත් ගෙන්නන්න. තව තියෙන බඩු ටික ඔක්කොම ගන්න. එතකොට තමයි අපි දියුණු වෙන්න පුළුවන් මේ රටේ. ඇත්තටම මේ පාලකයෝ බදු මුදල් වලින් මේ කසා කපු සල්ලි තමයි මේ අපේ පේන්නේ V8 Range Rover ඕන් තරම් කෝටි ගාණක් වටින වාහන. අපේ මිනිස්සු කාර් එකෙන් 3 wheeler එකට වැහන. 3 wheeler එකෙන් මෝටර් සයිකලෙට වැහන. මෝටර් සයිකලෙන් පුට් සයිකලෙට වැහන. කන්න නැතුව ගියා. මේ වේල් තුනක් කන්න නැතුව ගියා. මේ පාලනය හොඳින් ගෙනියයි කියලා අනුර කුමාර දිසානායක අපේ ජනාධිපතිතුමා අපි විශ්වාස කරනවා. ඔක්කොම ලොකු මහත්තුරු ගින්දර කාලා දැන් අඟුරු තමයි දාන්න වෙන්නේ. හරි සතුටුයි. ජය වේවා. මේක තමයි වෙන්න ඕන. අපි එකෙම පුරුෂ පොට්ටයක් දෙනවා. ඇත්තට මේව දැක්කම හිතට හරි වේදනයි. මේ දරුවන්ගේ අනාගත, රටක තියෙන අනාගතය මේ විදියට කාබාසිනිය කරලා දැම්ම දාන එක හරිම අපරාධයක්. තව ඉදිරියටත් මේ වගේ දේවල් රැස් කරලා ඉවරලා ජනතාවට පෙන්නලා මේවට දැඩි දඬුවම් දෙන්න ඕනේ. මේගොල්ලන් මේ රට විනාශ කරලා තියෙන මා පුදුම විදියට